බොහොම අමාරුවෙන් ලබාගත් ආණ්ඩුව අපි කාටවත් ලේසියෙන් පහසුවෙන් පෙරලන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම දින 52 අපි පෙන්නුවා කොයිතරම් බලවත් අය කුමන්ත්‍රකාරී ලෙස අපේ බලය දැහැගන්න හැදුවත් ඒ කුමන්තේට විරුද්ධව ඍජුව කටයුතු කරපු කෙනෙක් හැටියට මම යලිවතාවක් කියනවා. කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරලන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ අවුරුද්දේ පවත්වන ජනාධිපතිවරණයෙන් පස්සේ මහා මැතිවරණයෙන් පස්සේ අපි අවුරුදු 24කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙක් පත් කරගන්න ඒ කටයුත්ත කාටවත් නවත්වන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කර සිටියා. අද වශයෙන් මේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවලා තවත් අවුරුදු ගණනාවක් පාලනය කරන්න පුළුවන් කෙනා කවුදයි කියන දේ සම්බන්ධයෙන් මේ වෙලාවේ කතිකාවක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය අපි ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව කෘතියාධිකාරී මණ්ඩලයේ මතය අනුව අපේ ශාඛා සමිතිවල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය අනුව අපි අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පත් කරගෙන මම හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පස්සේ ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදී එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයාට ලබා දෙනවා.